අද 2021 ජනවාරි 4 සඳුදා සිරස්තල ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුමකදී රුපියල් කෝටි 130ක මත්ද්‍රව්‍ය තුගයක් සොයා ගැනීම ජාබාරමේ මහමුලකරු සිරකරුවෙක් යුක්‍රේන සංචාරකින්ගේ සීගිරි සහ පොළොන්නරු ගමන අවලංගු කෙරේ අදත් යුක්‍රේන ජාතිකින් පිරිසක් දිවයිනට සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයේ ඒ සංචාරකින් සහ ගැටෙන අය ජෛව ආරක්ෂිත බුබුල තුලම සිටිය යුතුයි කොවිඩ් ආසාදිතයෙකු හොරපාරෙන් ඩුබායියි ආසාදිතයින් 45,000කට ආසන්න වේ මාලිගාවත්තේ උණුසුම් තත්ත්වය අපි කියන්නේ කඩේ ඉතර අරින්න බෑ ඔක්කොම අරින්න මුස්ලිම් කොවිඩ් මලසිරුරු මුහුමදානේ කිරීමට අවස්ථාව දිය යුතු බව හිටපු ජනපති විදේශ මාධ්‍යට කියයි හෝමාගම කොවිඩ් රෝහලේ මෘතදේහවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අර්බුදයක් ලොස් ඇන්ජලීස් නුවරින් සෑම තත්ත්වර 6කට වරක් කොවිඩ් ආසාදිතයෙක් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජපානය සූදානම් සිරස්තල is other than on a prime time with Kushani Fernando and Kalindu Karuna Ranga live from Studio 24 in Colombo අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග රුපියල් කෝටි 130කට වැඩි වටිනාකමට මිලට කරන ලද අයිස් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 214ක් සිය බහරයට ගැනීමට ආරක්ෂකංශ අද සමත් වුණා. විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොණ්ඩ රංජිනම් පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බවයි. මීගමුට හා මාරවිලට කිලෝමීටර් 25ක පමණ දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අද මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කෙරුණා. මෙහෙයුම දියත් කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නාවික හමුදාව සහ මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධවයි. මාසයක පමණ කාලයක් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද මෙම මත්ද්‍රව්‍ය තුගේ සිය බහරයට ගන්නු ලැබුවේ බහු දින දිවර යාත්‍රාවක ප්‍රවාහණය කරමින් තිබියදී. අයිස් කිලෝග්‍රෑම් 126ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක් කෙහිදී සොයාගත් අතර ඒ සමග පුද්ගලින් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පැවසුවේ මාරවිල තුඩුවාව ප්‍රදේශයේ පදිංචි මෙම දිවර යාත්‍රාවේ හිමිකරු ඒ පදවාගෙන පැමිණි පුද්ගලයා සහ තවත් පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. පාකිස්තාන ජාතිකයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති අතර මෙරට මෙහි ප්‍රධාන ගැනුම්කරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් බව හෙළි වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය අලවිකරණම් වෙළඳපොලේ එහි වටිනාකම රුපියල් කෝටි 130ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනීමට මෙහෙයපු එක් පුද්ගලයෙක් අපි අඳුනාගෙන සිටිනවා. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. ඒ වගේම මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් හැටියටයි අපි අඳුනාගෙන තියෙන්නේ. ඔහු කොණ්ඩරංජි හෙවත් රංජිත් කුමාර නැමැති කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන්වීමේ මෙරට ජාවාරම් කරුවන්ගෙන් එක් අයෙක් හැටියට හඳුනාගෙන තියෙනවා. යුක්‍රේන සංචාරකින් ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් තම අධිකාරියට ලබා දී නැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනි ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ එම සංචාරකින් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සිදු නොකළ හොත් රට තුලට විවිධ කොවිඩ් ප්‍රභේද ඇතුළු විය හැකි බවයි. මෙතර අදත් යුක්‍රේන සංචාරකෙන් කණ්ඩායමක් දෙවෙනිට පැමිණි අතර තවත් පිරිසකගේ සීගිරිය සහ පොළොන්නරුව නැරඹීම අවලංගු කිරීමට සංස්කෘතික අරමුදල තීරණය කළා. බයෝ බබල් හිවත් ජෛව ආරක්ෂිත බුබුල ක්‍රමවේද යටතේ සිවවන යුක්‍රේන සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා. යුක්‍රේනයේ කිව් අකුණුවර සිට මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි එම කණ්ඩායමට සංචාරකයන් 97 දෙනෙක් ඇතුළත්. ඒ අනුව මේ දක්වා පැමිණි යුක්‍රේන සංචාරකයන් පිරිස 656ක් වනවා. කෙසේ වෙතත් එලෙස පැමිණෙන යුක්‍රේන සංචාරකයන් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළ නොපදින බවට විවිධ ස්ථානවලින් වාර්තා වනවා.
සංචාරය සිදු කරන්නේ නිරෝධායනය වන කාල සීමාව තුලදීමයි මේ සිදු කරනු සබන්නේ ජෛව ආරක්ෂිත බුබුල යන සංකල්පය යටතේ එහිදී ඒ සංචාරකින් සහ ගැටෙන අය අනිවාර්යයෙන්ම ජෛව ආරක්ෂිත බුබුල තුලම සිටිය යුතුයි ඔවුන් තමුන්ගේ නිවෙස් බලා යෑම ඒ අවස්ථාවේදී සිදු නොකළ යුතුයි ඒ වගේම සංචාරකින් මේ රටින් පිටත් වුණාට පස්සේ ශ්‍රී ලාංකිකින් තවදුරටත් සති දෙකක කාලයක් නිරෝධායන වීමෙන් පස්සේ තමයි අපි නැවතත් සමාජයේ සාමාන්‍ය ජන ජීවිතයට අවතීර්ණ වෙන්න ඕනේ ඒ මාර්ගෝපදේශක වන යන් කිසි විදිකින් උල්ලංඝනය වුණොත් එය විශාල කේදවාචකයක් වෙන්න පුළුවන් බවත් සිහිත බාගත යුතුයි එලෙස සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවි යාල වනෝද්‍යානයේ සංචාරය නිරත වූ යුක්‍රේන ජාතිකයන් සමග ගිය සෆාරි ජීප රැතිරියදුරන් 28 දිනකු පසුගිය සෙනසුරාදා දිනදා හතරක නිරෝධායනයට යොමු කළේ දැඩි විරෝධය මතේ ප්‍රදේශයේ වාස සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් මේක මෙහෙවන්න ගත්තා ඔහු ස්වාධීන සිප්‍ර සංගමයේ සභාපතිවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ සියලු කටයුතු ඔහු භාරයට අරගෙන ගේ රජමිතුරන්ට මේක ලබා දුන්නා මේ සංචාරය සංවිධානය කරනු ලැබුව බවට චෝදනා එල්ලවන ප්‍රාදේශීය දේශපාලඥයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා මේ කණ්ඩායම මේකට බැරි නම් තව කණ්ඩායමක් ඉදිරිපත් වෙන අපිට ඕන මේ හැරක යන්න කියලා අනතුරක් තා කියලා ඒ කට්ටියට දැනනෝ නම් ඇයි මේ සංචාරය සඳහා ආවේ ශේෂම කියනෝ නම් මේ හැරක යන්න කෝල් පිට කෝල් දීලා මට හැරකක් දෙන්න මට හැරකක් දෙන්න කිය තමයි ගියේ මේ වැඩසටහනට එකතු වෙච්ච අය සියලුම දෙනා කැමැත්ත පළ කරලා තියෙනවා අපි මේ මේ ටුවර් ටික දිගටම දුවනවා එක වර්තාවක් තියෙනවා රුපියල් 5000 ජිප් එකකට දීලා 2000ක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුට දෙනවයි කියලා. ඒක අමූලික බොරුවක්. ඉදිරි කටයුතු ටික කරගෙන යන කිසිම ප්‍රශ්නයක් තිසමහරාමට මේ සඳහා සිද්ධ වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් කියනවා. තිසමහරාමෙම හොටෙල් එකක් ඒ වෙනුවෙන් ලැහැත්ති කරලා ඒගොල්ලන් නිරෝධානය වෙනවා. නිරෝධානය වෙනව විතරක් නෙමෙයි ඊළඟ කණ්ඩායම් යනවා නම් නැවත වතාවක් යාලට එම කණ්ඩායමට විතරයි ඒගොල්ලන්ව එක් කියන්න පුළුවන්. නැවත වතාවක් ඒගොල්ලන් ඇවිල්ලා නිරෝධාන මධ්‍යස්ථානෙම ඉන්න ඕනේ. ඒක මොකද එක එක විදිහට අදහස් ආපු හින්දා සමහරවෙ ප්‍රාදේශීය සභාව සහ ඒ පැතිවල ඉන්න නායකත්වයේ එක්ව වෙලා හැම ගේකටම රුපියල් 10000ක වියලි ද්‍රව්‍ය ආහාර මල්ලක් පවා ඊයේ අවන්ද ලෑස්ති කරලා තිබ්බා. ඒගොල්ලෝම දැනුවත් කරේ නැහැ කියලා මේ මෙහෙම දින 14ක් නිරෝධායනය කරනවා කියලා. ඊට අමතරව සමාජ ජාල ජාලවල යනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා කියලා කිව්වට ෆේස් මාස්ක් එකක්වත් දාන්න නැතුව එයාපෝට් එකේදී संबंधी මේ අවස්ථාවේදී යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ මේ කියන ක්‍රමවේදයෙන් පරිබාරයව කටයුතු කරනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝධායනට ලක් කිරීමට සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් තමයි විශේෂයෙන්ම මීට දින දෙකකට ඉස්සෙල්ලා දුන්නේ. යාල තත්ත්වය තුනමත් එහෙමයි. ඒ ගියපු විදේශිකයන්ගේ මුඛාවරණ නැහැ. ඒත් එක්ක රියදුරන්ගේත් මුඛාවරණ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ ඒ ගියපු රියදුරු මහත්වරුන් නිවෙස් වලට ඇරියොත් යම් කිසි ආකාරයකින් හෝ පසුව එක පුද්ගලයෙක්ට හරි කොයිඩ ආසාදනයක් වීමක් සිදු වුණොත් එමගින් එම ප්‍රදේශයට මේක තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනි ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය ලිපියක් මගින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත දන්වා සිටින්නේ යුක්‍රේන සංචාරකයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් සංචාරක ප්‍රවර්ධනයේ පුද්ගලයාගෙන් හෝ සංචාරක නියෝජිත ආයතනයේ මගින් තමන්ට ලැබී නැති බවයි. යුක්‍රේන සිට පැමිණි සංචාරක පිරිස මිරිස් සහ යාල ප්‍රදේශයේ සංචාරය කර ඇති බව තමා දැනගත්තේ මාධ්‍යෙන් බව ඇය සිලිපියෙන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් කාර්යසාධක බලකා රැස්වීමේදී එකග වූ පරිදි මෙම සංචාරය සංවිධාන කරනු ලබන පුද්ගලයා ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට ලබා දිය යුතු බවත් මෙතෙක් කේ සිදු වී නැති බවත් අදාළ ලිපියේ සඳහන්. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සංචාරක මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානයේ නැරඹීමට යාම හේතුවෙන් මත වූ තත්වය යලි ඇති නොවීමට පීවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි. එමෙන්ම සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමේදී නියාමන ව්‍යාපෘතියේදී හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසලස ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන සිය දැඩි අවධානය යොමු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්.
මෙතර අද සහ හෙටට නියමිතව තිබූ යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසකගේ පොළොන්නරුව සහ සීගිරිය සංචාරය අවලංගු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා. එම අරමුදල පැවසුවේ දේශීය සංචාරකයන් සඳහා එම කලාප විවෘත බවයි. යුක්‍රේන සංචාරකයන් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ බෙද දැමීම සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ වුණා. නතර කිරීම නෙමෙයි විවෘතේ. ඒකට මොකද්ද තියෙන ප්‍රතිකාරමය සංවිධානය කරලා පොද ශාල සංඛ්‍යාවකට රැකියාව ලහින් වෙලා තියෙනවා. ඒ නිසා ඒව ගැන බලන්න වෙනවා. යුක්‍රේන කියන්නේ මේ ලෝකේ තියෙන දුප්පත්ම රටක්. ඒ දුප්පත් රටේ කොවිඩ් වසංගතය පැතිරිලා රට විනාශ වෙලා තියෙන මොහොතක්. මේ රටේ අයව ලංකාවට ගෙනල්ලා ලංකාවට කොවිඩ් 3 වෙනි රැල්ල දැන් හදන්න හදනවා. විදේශ විවහාර මුදල් ලැබෙන ප්‍රධාන මාර්ග වලින් එකක් තමයි සංචාරක ඉපයුම. ඒක සම්පූර්ණයෙන් නැති වුණොත් අපිට විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා ඒක ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. ආවේගජනකව හිතුවොත් ඒක කරන්න අමාරුයි. මේ යුක්‍රේනයේ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය කළාකෝ දැන් සංචාරක. දැන් මේ යුක්‍රේනයත් එක්ක තියෙන මේ ඝනදෙනුව මොකද්ද කියන එක සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ රටේ. මඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන එක පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් පවුලක් විදියට ඉද්දී පවුලේ අය පිටරනේ මුණ ගැහෙන්නේ. ඒ අය වෙනකවත් මුණ ගැහෙන්නේ නැහනේ. අපි පෑදලියම ඒ අයට කියලා තියෙනවා උපදෙස් දීලා තියෙනවා මුකාවරනේ දාන්න කියලා. ඉතින් එහෙම අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් මං හිතනවා අද ඉඳලා ඒක වෙන්නේ නැහැ. මේ වෙද්දී උපදෙස් දීලා තියෙනවා පවුලේ අය හිටියත් මාක්ස් එක දාන්න කියන එක. COVID-19 කියන්නේ එක පුද්ගලයෙක්ගෙන් මුළු රටක් අක්‍රමණීය කරන්න පුළුවන් වෛරසයක්. ඒක තේරුම් ගන්න නැතුව මේ වගේ සරලව සලකලා මුළු රටම ලෙඩ කරන්න ආණ්ඩුව ගන්න මේ පියවර අපි දැඩි ලෙසම හෙලා දකිනවා. පුංචි පුංචි අතපසු වීම වෙන්නේ නැති අපි දැක්කා. නියම ව්‍යාපෘති වල අඩුපාඩු හඳුනාගෙන අඩුපාඩු සකස් කරගෙන ඉදිරියේදී සංචාරකයන් සඳහා විවෘත කරන්න රජයක් හැටියට කටයුතු කරනවා. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතින් 190 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 44,964ක් දක්වා ඉහළ ගියා. මේ අතර මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදනයේ වී තිබියදී පසුගියදා කටුනායක ගුවන්තොටුපළින් ඩුබායි බලා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. විදේශගත වීමට නියමිතව සිටි එඩේරමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඉකුත් දෙසැම්බර් 24 වෙනිදා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී තිබෙනවා. පසුවෙම පුද්ගලයා වෙනත් පෞද්ගලික රෝහලකින් තවත් PCR පරීක්ෂණයක් සිදු කරගෙන ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් ආසාදිනේ වී නොමැති බවයි. විදේශගත වීමට නියමිත පැවින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඉන් අනතුරුව ඔහු තවත් PCR පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් නොහු කොවිඩ් ආසාදිතෙකු බව තහවුරු වීමත් සමග සෞඛ්‍ය නිලධාරීන් එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා නිවසට ගොස් තිබුණත් ඔහු දෙසැම්බර් 29 වෙනිදා කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වෙතැයි හෙළි වූ බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. ඔහු විදෙස්ගත වෙත්තේ කොවිඩ් ආසාදිත නොමැති බවට ඔහුට ලැබුණු දෙවැනි PCR වාර්තාව ඉදිරිපත් කරමින් මෙතරත පෙරවරුවේ සිට මාලිකාවත්ත NHS මහල් නිවාස හුදකලා තත්ත්වෙන් ඉවත් කෙරුණා. එහෙත් එහි පැමිණි පොලිසිය සඳහන් කළේ එම පරිශ්‍රය තුළ පමණක් සංචරණය කිරීමට අවසර හිමි වන බවයි. ජනතාවගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්. මැදිහත්වී කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා දුරකථන ඔස්සේ විරෝධතාකරුවන්ට සම්බන්ධ කර දුන් අතර එහිදී ඔහු කියා සිටියේ හෙට සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර එහි ප්‍රතිඵල මත අවසන් තීන්දුවක් ලබා දෙන බවයි. ප්‍රදේශවාසීන් එම තීරණයටද විරෝධය පළ කළා. කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ පහක් ආශ්‍රිතව පමණයි හුදෙකලා කිරීම නියෝගයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ පොලිස් බල ප්‍රදේශ වන්නේ දෙමටකොඩ, ග්‍රෑන්ඩ් පාස්, මාලිගාවත්ත, කොටහේන සහ ආදුරුප්පු වීදී යන පොලිස් වසම්. මීට අමතරව අවිස්සවෙල්ල, රුවන්වැල්ල සහ කාතරකුඩි පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතවත් හුදෙකලා නියෝගයේ ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් මේ තීරණය ගෙන තිබෙන්නේ තවමත් මේ ප්‍රදේශවලින් ආසාදිතයින් බිහිවන නිසා පොකුරු අනු පොකුරු නිර්මාණය වීමේ අවධානමක් තිබෙන නිසා. එනිසා විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මේ සියල්ල සමග ඉතා කෙටි කාලයක් සහයෝගයෙන් කටයුතු කරන්න.
එතර වවුනියාව පට්ටාංචිචෝර් ගම්මානයේ පළමු හරස් වේදියේ සිට පස්වන හරස් වේදියේ දක්වා කොටසට අද සංචරණ සීමා පනවනු ලැබුවා. ඒ කිරණොච්චිය අරවියල් නගරෙහි පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනයේ ලබන එම ගම්මානයේ පදිංචි තරුණයෙකුට හා ගම්මානයේ තවත් කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගයි. कंतले गंतलाव प्रदेश पदिंची पनास देहवेरिति पुद्गलेकु एंडोस्कोपी परीक्षण सिदु कर गैनीम सदहा ये कंतले मूलिक रोहालट पेमिनी अवस्थावेदी पीसीआर परीक्षण एकट यमु कर तिबेनवा एहि वार्ताव अद पेरवरुवे लभ्य अति अतर एहिदी तहवुरु वी अत्ते ओहुट कोविड आसादने वी अति बवाय मोहु 31 वनिदा दमुल्ल आर्थिक मध्यस्थानेन एलवलु मिलदीगेन त्रिकुणामलय अभयपुर सियदीनेके निवसट गोस एयावट वेलदाम कटयुतुद सिदु कर ऐति बवाय वार्ता वन्ने එතර වලස්මුල නගරයේ අහබලස තෝරාගත් ව්‍යාපාරිකෙන් 31 දිනෙකට සිදු කළ PCR පරීක්ෂණවකින් 5 දිනකට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව නගරයේ වෙළඳසැල් අද වසා තැමීමට කටයුතු කෙරුණා. වලස්මුල නගරයට පහුගිය දවස් කීපය තුළ ආපු අය ඒ තමන්ගේ ප්‍රදේශයේ PHI මහත්තයා හම්බ වෙන්න එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දීලා තමන් මේ ආපු කඩවල් සම්බන්ධයෙන් තොරතුරු අරගන්න අපිට කඩවල් වලට ආවේ කවුද කියන එක ආශ්‍රිතයන් හොයම ඉතාම අපහසුයි මෙරටින් නියේ දිනේදී COVID-19 ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනුණා එන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 81ක් එයතරින් 27 දෙනෙකුම කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා දෙවෙනිට වැඩි මාස අධිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ගම්පහින් 30 දෙනෙක් කලුතරින් 27 දෙනෙක් හා ත්‍රිකුණාමලින් 20 දෙනෙක් ඊ හඳුනාගත් ආසාදිතින් අතරට අයත් වනවා ඊට අමතරව තවත් දිස්ත්‍රික්ක පහකින්ද ආසාදිතින් වාර්තා වී තිබුණා මේ අවස්ථාවේදී අප රට තුළ COVID-19 රෝගීන් වාර්තා වීම සුළු අඩුවීමක් දැක්කත් දිනපතාම සිය ගණනක් රෝගීන් වාර්තා වෙනවා වැඩිම අවධානම තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාවත් ඒ වගේම බස්නාහිර පළාත තුළ නමුත් අනිත් ප්‍රදේශවලත් COVID-19 රෝගීන් වාර්තා වෙනවා රටම ආවරණය වෙන විදිහට සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් අවධානම් කණ්ඩායම්වල ජන කොට්ටාශවල විවිධ ස්ථානවල අහඹු විදිහට PCR පරීක්ෂණ සිදු කිරීම ඒ වගේම ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂාව සිදු කිරීමත් මේ අවස්ථාවේ සිදු වෙනවා ඒ වගේම රෝහල්ට පැමිණෙන යම් කිසි විදියකින් COVID-19 හා සමාන රෝග ලක්ෂණ තියෙන අය හිටියොත් ඒ සියලු දෙනාගේ ප්‍රතිදේහ ජනක පරීක්ෂාව හෝ PCR පරීක්ෂාව සිදු කිරීම තුළින් ඔවුන් COVID-19 ආසාදිතින්ද කියන එක හඳුනා ගැනීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා මේ අතර ඊයේ දිනේදී තවත් COVID මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගියා. එලෙස මිය ගොස් ඇත්තේ වැලිපැන්න පදිංචි 57 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 15 පදිංචි 76 හැවිරිදි කාන්තාවක්. මෙරට සමස්ත COVID-19 ආසාදිතින් ගණන 44964ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 37817 දෙනෙකු මේවන විටත් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව සිටින්නේ 6934 දෙනෙකු පමණයි. ෆයිසර් එන්නතට අමතරව ඔක්ස්ෆර්ඩ් කොවිඩ් මර්ධන එන්නතද අද සිට හදිසි භාවිතයට යොදා ගැනීමට එක්සත් රාජධානිය පියවරගෙන තිබෙනවා. එතර විදෙස් වාර්තා පවසන්නේ සෑම තත්පර 6කට වරක්ම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරින් කොවිඩ් ආසාදිතයෙකු හමුවන බවයි. ऑक्सफर्ड एस्ट्राज़ेनेका कोविड එන්නත හදිසි භාවිතයට යොදා ගන්නා පළමු රට බවට එක්සත් රාජධානිය පත්වති අතර එරට අද දින භාවිතය සඳහා පමණක් මාත්‍රා මිලියන 5ක එන්නත් තොගයක් සෝදානම් කර තිබෙනවා. දැනටමත් එරට ජනතාවට ෆයිසර් එන්නත ලබා දීම සිදු කරනවා. නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට එංගලන්තයේ පැතිර යමින් තිබෙන නිසා කොවිඩ් සීමා තර කිරීම සම්බන්ධයෙන්ද එරට රජය අවධානය යොමු තිබෙනවා. එතර කොවිෂීල්ඩ් සහ කොවැක්සින් කොවිඩ් මර්ධන එන්නත් දෙක ඉන්දියාව තුල හදිසි භාවිතයට ඊයේ අවසර හිමි වුණා. කෙසේ නමුත් ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සින් එන්නත සඳහා නිසි සඵලතා අනුමැතියක් හිමිව නොමැති බව ඉන්දියානු වෛද්‍ය කවුන්සිලයේ නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවීමෙන් තමන් මවිතිටපත් වූ බවයි ඔවුන් පවසන්නේ. ගත වූ පැය 24 දීත් වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණේ ඇමරිකාවෙන්. පවතින තත්ත්වය සලකා මොඩර්නා කොවිඩ් එන්නතේ මාත්‍රා භාගයක් බැගින් ලබා දීම කෙරෙහි ඇමරිකානු බලධාරීන්ගේ අවධානය ओंगे मते वियत्ते एमगिन एक्केन्नत मात्रावकिन देदनकोट प्रतिशक्तिकरणयक सपिय हकी बवाय लॉस एंजलिस नुवरिन सैम तप्पर 6कडम वरक यमतनक टेक कोविड रोगेट गोदुरुवन बव नवतम वार्तापेन वादेनवा මේ අතර ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය සලකා මේ සතියේදී රට තුල හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට ජපානය සූදානමින් පසුවනවා. ඒ යටතේ ටෝකියෝ, චීබා, සයිතාමා සහ කනගාවා ප්‍රාන්තවලට හදිසි තත්ත්වය හඳුන්වා දීමට කටයුතු කරන බව නව අවුරුදු මාධ්‍ය හමුවට එක්වමින් අගමැති යොෂිහිඩේ සුගා සඳහන් කළා.
මෙවන විට ඇමරිකාවෙන් ආසාදිතින් 2,11,13,528ක් ඉන්දියාවෙන් 1,341,291ක් හා බ්‍රසීලයෙන් ආසාදිතින් 77,33,746ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන කෝටි 8 හමාර ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත මරණ ගණන 18,51,000කට අධිකයි. कोविड वलदी मियायान सिय ज्ञातीन्व वलदैमीम सदहा मुस्लिम जातिकेंट ऐतिह दिय युतु बवत् लोक सौख्य संविधाने मते समग तमा सिटगन्ना बवत् हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा यातर होमागम मूलिक रोहले तैनपत् करैति कोविड मृतदेहवल अवसान कटयुतु सिदु किरीम संबंधेन अर्बुदयक् हटगेन तिबेनवा होमागम मूलिक रोहले तन्पत्करैति कोविड मृतदेह एम पुद्गलेंगे ज्ञातीन् विसिन् बहर नोगन्ना बवत् एम मृतदेह आदाहनय किरीमट अवश्य मिनी पेट्टि नोमैति बवत् पवसमिन् होमागम मूलिक रोहले अधिकरण वैद्य निलधारीन् अद निहड विरोधतावयक निरत वुणा शीतकरणे देहयान् हतरक् तन्पत् किरीमट हकियो तिबियदि ईये दवसवेन देहयान् अटक् तिबेन देहयान् हयेन् पहक्म मुस्लिम रोगीन्गे देहयान् मेवा हंदुना गनीमट पवा इदिरिपत् वेन्ने ओन्गे विरुद्धत्वय फल करन्ने मे आदाहन ක්‍රීමේ ක්‍රියාවලියට සිරුරු දෙකක් මේ වෙන විට නරක් වීමින් පවතිනවා මේ දැඩි ලෙස අපේ සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙලා තියෙනවා මෙතර කොවිඩ් වැළදී මියගිය පුද්ගලින්ගේ මෘතදේහ වලදැමීම සඳහා මුස්ලිම් ප්‍රජාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු අතර ඒ සම්බන්ධ අවසන් තීන්දුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ මේ සඳහා රජයේ තාක්ෂණික කමිටුවක් පත් කරලා තියෙනවා ඒ අය ගෝලීය තත්ත්වයක් තාක්ෂණික පිළිබඳ තියෙන ජාත්‍යන්තර සහ අනිකුත් නිර්දේශත් මත පදනම් වෙලා තාක්ෂණික කමිටුවක් තමයි මේ පිළිබඳ තීරණය ගත යුත්තේ ඒ අනුව තවමත් කොවිඩ් මෘතදේහ සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන්නේ ආදාහනය කිරීමේ පිළිවෙතයි කෙසේ වෙතත් හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ප්‍රකාශ කර තිබුණේ මුස්ලිම් ජාතිකයන්ට එම මලසිරුරු වලදැමීම සඳහා අයිතිය දිය යුතු බවයි උපුටා ගැනීම උදාහරණයක් හැටියට කොවිඩ් 19 ආසාදිතින්ගේ සිරුරු ආදාහනය සඳහා අනිවාර්ය කිරීමේ කාරණාව ගන්න එලෙස මරණයට පත් වුණු තම ඥාතීන්ව වලදැමීම සඳහා මුස්ලිම් ජාතිකයන්ට අයිතිය දිය යුතුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියලා තියෙනවා සිරුරු වලදැමීමට ඉඩ දිය හැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු විදිහට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය සමග සිට ගන්නවා මතු ඇති මෙබ මතභේදාත්මක තත්ත්වයේ සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා පිට ලැබෙන තොරතුරු අනුව ඒ නිර්දේශ අනුව මරණක් සිදුනාම මුස්ලිම් වරුන්ගේ භූමි දානය කරන්නත් පුළුවන් ඒ වගේම ආදානය කරන්නත් පුළුවන් ඒ නිර්දේශම ආරම්භිෂ්ඨම තිබිච්ච මේක නමුත් භූමි දානය කරන්න පුළුවන් කියන නිර්දේශය තියෙන නිසා අපි බලාපොරොත්තු වෙන මේ රාජ්‍ය ඊටාත්ම සාධනීය පිළිතුරක් අපිට ලබා දෙවි කියලා 90%ක්ම ජනතාව මේකට කැමති නම් ඇයි මේ සුළු පිටසක් මේකට අකමැති වෙන්නේ බෞද්ධයන්ගේ පාංශුකෝලයේ සම්පූර්ණයෙන් අපි නවත්තලා තියෙනවා කතෝලිකයෝනොත් භූමි දානය කරනවා වුණොත් මේකට අනුගත विशेषज्ञ उपदेश मत මේ වෙන විට ගරු සෞඛ්‍ය ඇමතිතුමියට බාර දීලා තියෙනවා මෘතදේහ සම්බන්ධව භූම දානය කරනවද ආදානය කරනවද කියන පිළිබඳ තාක්ෂණික කමිටුවල වාර්තාව ඒකම අපි බලාපොරොත්තු වෙනවා තුමිය මේ සම්බන්ධව රජයේ තීරණය මනින් දැනුම් දෙයි කියලා කොවිඩ් ආසාදිත මලසිරුරු ශ්‍රී ලංකාවේ භූම දානය කිරීමට අනුමැතිය දිය හැකි බව සඳහන් කරමින් පසුගියදා නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දේශපාලන උමනා මත මෙහෙවන සංගමයක් බවට සිංහල යපි ජාතික සංවිධානය චෝදනා කරනවා. එහි සභාපති පූජ්‍ය ජබුරේවිල චන්ද්‍රරතන හිමියන් පෙන්වා දෙන්නේ සංගමයේ පසුබිම පිළිබඳ කළ සොයාවැලීමේදී මෙය හෙළි වූ බවයි. දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මලසිරුරු ශ්‍රී ලංකාවේ බුහුම දානය කිරීමට අනුමැතිය දිය හැකි බවට විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නැමැති සංවිධානයක් ජනවාරි 1 වෙනිදා නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් එම සංගමයේ නිකුත් කළ නිවේදනයේ කරුණුවල පරස්පරතාව පවතින බවටත් එය දේශපාලන උවමනා මත මෙහෙයවෙන සංගමයක් බවටත් සිංහලයේ අපේ ජාතික සංවිධානය චෝදනා කරනවා.
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවත් දැන් මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පත් කරපු කමිටුවත් කමිටු දෙකක් විදිහට පෙනී සිටියට මේ කමිටු දෙකේම ඉන්නේ එකම සමාජික කණ්ඩායමක් කියන එක අපි ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්තූර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවෙත් මේ නීලිකාමලවිගේ මහාචාර්යතුමී ඉන්නවා, මහාචාර්ය ජෙනිවර් ප්‍රනාන්දු මහත්මිය ඉන්නවා. වෛද්‍ය සංගමයේ විදිහට මේගොල්ලෝ ගිහිල්ලා ජනාධිපති ලේකම්තුමා හම්බෙච්ච අවස්ථාවේ වෛද්‍ය සංගමයේ නියෝජිත විදිහට එතනත් ඒ දෙන්නම ඉන්නවා. මේ විවිධ නම් වලින් පෙනී සිටින්නේ එකම කණ්ඩායමක්. මේ අය මේ කරන්නේ දේශපාලන ඩීල් එකක්. 2021 පළවෙනි මාසේ දෙවනි වේදා මේ අය නිකුත් කරනවා මාධ්‍ය නිවේදනයක්. අපට තොරතුරු දැනගන්න ලැබෙන විට විධායක සභාවේ සමාජිකයෝ අපට කතා කරලා කියනවා මේ පිළිබඳ හාමුදුරුවනේ අපි දැනුවත් නැහැ කියලා. 2021 පළවෙනි මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් නිකුත් කරපු ලිපිය මෙහි අන්තර්ගතය තුලත් බරපතල අඩුපාඩු ගණනාවක් තියෙනවා. එකතැනකදී කියනවා වෛරසයේ ජලයට මුසුවීමට තියෙන ඉඩ නිසා නෙමෙයි පිච්චුවේ කියලා. ලිපියේ තව තැනක කියනවා වෛරසයේ ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න තියෙන අවදානම නිසා තමයි පිච්චුවේ කියලා. එතකොට මොකද්ද මේ විකාරේ? එනිසා අපි අවසාන වශයෙන් රජයට කියනවා අවදානම බිඳුවක් නැතුව වෙන වෙන අවශ්‍යතා මත මේ අවස්ථාව ලබලා දුන්නොත් අපි අනිවාර්යයෙන්ම මහජන සෞඛ්‍ය අගතියට පත් කිරීම පදනම් කරගෙන අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳ සාධාරණයක් අපි බලාපොරොත්තු වෙන්නේ. එමෙතුමද මේ වෙද්දී ස්වාමීන් වහන්සේලා මේකට දැඩි විරෝධයක් පානවා මේ භූමි දාණය කිරීමට. ඉතින් ඇයි මේ රජය තාමත් මේ හරි තීරණයක් නැත්? රජය තාම අද වෙනකන් ආදාහණය තමයි ගැසට් කරලා තියෙන නීතිය. කලින් කොරෝනා වෛරස් එක ගැන අපි කිසිම තොරතුරක් දන්නේ නැති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා ගත්ත තීන්දුවක්. ඒතර දැන් විවිධ සාධක භූමදානය කරන්න පුළුවන් කියලා සමහර අය කියන විද්‍යාත්මක කරුණු මත එතුම එක දේශපාලන තීන්දුවක් වල ඒ කරුණු පරිශීලනය කරමින් යන තවමත් තියෙන්නේ ආදාහනය කියන එක තමයි නීතිය වෙනස් වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක පදනමකින් විද්‍යානුකූල සාධක මත. ඒතකොට මේ විද්‍යානුකූල සාධක මත තමයි විවිධ සංගම් කිව්වේ මේ වෛරසය ශ්වසන පද්ධතිය හරහා බෝ වෙන එක මිස වතුර හරහා බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒ නිසා මේ පානීය ජලයට භූමදානය කරන සිරුරු හරහා ඇතුල් වෙනවා කියන අවධානම තියෙනවා. බොඩි බෑග් ඇදලා ඒකවම කරන්න පුළුවන් කියලා කියන හැබැයි ඒ වගේම තමයි රෝගීන්ගේ මලපහ හරහත් ජල මූලාශ්‍ර වලට මේ වෛරස් එක එකතු වීමේ අවදානම තියෙනවා. එතකොට හැබැයි දැන් අපි වතුර බිව්වා කියලා කොරෝනා රෝගය හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ විද්‍යාත්මක සාක්ෂි පදනම් තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඒතර වෛද්‍ය සංගමය කියනවා මේ භූමි දාණය කරලා කමක් නැහැ කියලා. ඒ කියන්නේ දැනට තියෙන විද්‍යාත්මක සාධක පදනම් කරගෙන විශේෂඥවරු හැටියට ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිප ඕන කෙනෙකුට විශේෂඥවරුන්ට මේ රටේ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවානේ. බස්නාහිර පළාත සහ රටේ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල දෙවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ජනවාරි 11 වෙනිදා සිට ආරම්භ කරන බව රජය නිවේදනය කරනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල්වල මාර්තු මාස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජනවාරි 25 වෙනිදා අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ දෙසැම්බර් 23 වෙනිදා ඇරඹි තෙවන පාසල් වාර නිවාඩුව තවත් සතියකින් නිමවනවා. ඒ අනුව 2, 3, 4, 5 සහ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සෙසුන්ට ජනවාරි 11 වෙනිදා සිට අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. පළමුණ ශ්‍රේණියට ඇතුළත් කරගන්නා නවක සෙසුන් එදිනට පාසල් වෙත පැමිණීම අවශ්‍ය නොවන අතර ඔවුන් සඳහා වෙනත් දිනයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් පාසල් මෙන්ම පෙර පාසල්ද විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනවාරි 11 වෙනිදා බස්නාහිර පළාත හා දිවයිනේ සෙසු පළාත්වල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටලා තිබෙන පාසල් හැර අන් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති විවෘත කරනවා. එම කොන්දේසියටම යටත්ව පෙර පාසලුත් යළි ආරම්භ වෙනවා. ජනවාරි 6 වන බදාදා සිට 10 වන ඉරිදා දක්වා සෑම පාසලකම මෙම වැඩපිළිවෙල පදනම් කරගෙන ගුරු දෙගුරු සාකච්ඡා පැවැත්වෙනවා. අපේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා එයාගේ අදහස් උදහස් අපට ලබා දෙන්නයි කියලා. ජනවාරි 11 වෙනිදා පාසලට පැමිණෙන විට දරුවන් ගිය අවුරුද්දේ හිටපු පන්තිවල නෝ ඊළඟ පන්තියට තමයි උසස් වෙන්නේ. ඒ පන්තිය සඳහායි පෙළ පොත් නිකුත් කරන්නේ. මේ අතර ලැබෙන මාර්තු මාසයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පාසල් අධ්‍යන කටයුතු ආරම්භ කරන ආකාරයත් අමාත්‍යවරයා පැහැදිලි කළා. බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා ඇති පොලිස් වසම් තුල පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි දැඩි උත්සාහයක් ගන්නවා. මාර්තු මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ අවසාන වන විට
නිකුත් කිරීමට අපි සෑම ප්‍රයත්නයක්ම දරනවා. උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ අවුරුද්දේ මාර්තු අවසානයේ හෝ අප්‍රේල් මුල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් දරුවන් සිප්සතර හදාරන්නේ කෙසේද? අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබා ගත හැකියි.